අයිබෝවන් වල හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ විජේ රෙසිපිත් එක්ක. හැමදාම පරිප්පුයි නිවිති කාලේ එපා වෙලාද? එහෙනම් අපි අද බලමු කොහොමද නිවිති සම්බෝලයක් හදාගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු කොහොමද නිවිති සම්බෝලයක් හදාගන්නේ කියලා බලන්න. මුලින්ම අපි බලමු මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. අවශ්‍ය වෙන ද්‍රව්‍ය: සිහින්ව ලියාගත් නිවිති දළු, ලුණු ටිකක්, පොල් තෙල්, වියලි මිරිස්, උලුහාල්, ගොරක, කුරුඳු පොතු, ලුණු සහ පොල් මිශ්‍රණයට ගාගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට, කාතේ හැඳි භාගයක් පමණ, කෑලි මිරිස්, අප, සූදුරු, අමු මිරිස් කරල් දෙකක්, කුරුඳු පොත්තක්, සුදු ලුණු, ගම් මිරිස්, කරපිංචා කොළ උම්බලකඩ අවශ්‍ය වෙනවා. හොඳයි, අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. සාදා ගන්නා ආකාරය: පියවර 1. මුලින්ම පොල් මිශ්‍රණය සාදාගත යුතුයි. පියවර 2. මෙයට ගම්මිරිස්, කෑලිමිරිස්, උම්බලකඩ, අප, සූදුරු දමා හොඳින් අඹරා ගන්න. පියවර 3. පසුව මෙයටම සුදු ලුණු, අමුමිරිස්, කරපිංචා එක් කර අඹරා ගන්න. පියවර 4. ඔබ ටිකක් සැරට කන්නාස කෙනෙක් නම් ඔබට පුළුවන් මෙයට කොච්චි ටිකක් එකතු කරගන්න. පියවර 5. පසුව තාච්චියක් එන එය හොඳින් රත් වූ පසු එයට තෙල් එකතු කරන්න. පියවර 6. එම තෙල් රත් වෙන්න අරින්න. පියවර 7. ටික වේලාවක් තබන්න. පියවර 8. එයට ලුණු, කුරුඳු පොතු, වියලි මිරිස් දමා හොඳින් තෙම්පරාදු කරන්න. පියවර 9. එයටම ගොරකා එක් කර තෙම්පරාදු කරන්න. පියවර 10. පසුව අපි සාදාගත් පොල් මිශ්‍රණයට මෙය එකතු කරන්න. පියවර 11. මෙය මදකින්නේ රත් වෙන්නට ඉඩදී අපිට පුළුවන් සිහින්ව ලියාගත් නිවිති දළු මෙයට එකතු කරන්න. පියවර 12. අවසානයේ කහකුඩු හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා උණු උණුවේම පිළිගන්වන්න. ඉතින් විජේ ටීවී වෙතින් තවත් අලුත් රෙසිපි එකක් අරගෙන ආයෙත් එන්නම්. අපේ channel එකට like කරන්න, share කරන්න, subscribe කරන්න. එකතු වෙලා ඉන්න විජේ ටීවීත් එක්ක.